සත්වයෙක් මරණයට පත් වූ විගසම වෙනත් ප්‍රතිසන්දියක් ලබා දෙයිද? තේරවාදයේ හැටියට ඔව්. තේරවාදයේ හැටියට ඔව්. සමහර බෞද්ධ දර්ශන තියෙනවා. මේ බෞද්ධ දර්ශන හැටියට සමහර භවවලින් චුත වෙලා සමහර භවයකට එනකොට මිනිස්සෙක් වෙලා මිනිස්සෙක් වෙන්න යනකොට යම් කිසි කාල පරිච්ඡේදයක් අවකාශයේ සැරිසරන කතාගෙන සමහර බෞද්ධ නිකායවල තියෙනවා. අන්තරා භවය කියලා අහලා තියෙනවා නේද? ඒක තුන්වෙනි ධර්ම සංගායනාවේදී මේ අද නෙමෙයි තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ විසින් ප්‍රතික්ෂේපිතයි තේරවාදයේ අදහස ප්‍රතික්ෂේප නැහැ කියලා කියනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හැමදෙරේ අදහස පිළිගත්ත කෙනෙක්. අනේ ඒ උන්වහන්සේ තේරවාදී කියන්නේ ඔතේ අදහස ෘචි උන්වහන්සේ. ඉතින් තේරවාදයේ හැටියට චුත වෙනකොටම මරණ උප්පත්තිය සිද්ධ වෙනවා. චුත වෙනකොටම උප්පත්තිය සිද්ධ වෙනවා. හරිනේ ඒක තමයි. ඒකේ තේරුම අහන්න බලන් මව කුසක නම් මවෙක් සූදානන්ද. ඒ වෙලාවේ මේ වෙලාව තියෙනවාද? එතකොට ඒක සාමාන්‍යයෙන් කියන්න වෙන්නේ දැන් අපි හිතමුකෝ මනුස්ස ලෝකේ අසවල් දිහා උපදින්නට තරම් කර්මයේ තිබුණාට ඒ වගේ මවෙක් සූදානම් නැත්තම් එයා වෙන තැනක උපදිනවා. එයා වෙන තැනක උපදිනවා. ඒකේ විදිහට අපිටම උදාහරණයට මුළු ලෝකෙම බ්‍රහ්මචාරී වුණා කියලා දවස් ගානකට ලිංගික හැසිරීමක් නැතුව එතකොට ළමයෙක් උපදින්න ක්‍රමයක් නැහැ. ඒතර මිනිස්සෙක් වෙන්න බැරිද? කෙනෙක් හර තරගයක වෙන්නේ නැති දැන්ම තරගයක් කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වෙලාවකදී උනත් කියන්න වෙන්නේ එහෙම දෙයක් බැරි වෙලා හරි වුණොත් එයා මෙන්න සුගති භවයක උප්පත්ති ලබන්න යනවා. ඉතින් මේ විදිහට ගත්තොත් කර්මානුරූපව සුගතිය හෝ දුගතිය යා උප්පත්ති ලබනවා කියන කර්මය අනුව. නමුත් තේරවාදයේ හැටියට චුතියට අනතුරුම් ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා කියන එක. නමුත් මේක ගැන විස්තරයක් කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. මම නිකන් කෙටි උත්තරයක් දෙන්නම්.